දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ මේ දිනවල කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වයේ බහුලව පවතින්නේ බස්නාහිර, සබරගමු, වයඹ, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හරිෂෝ. Conquer the world after A levels. Join IIT. Register now. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරු සහිත වැස්සත්යන් තමයි නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. මීට අමතරව දිවයින වටා තියෙන මුහුත් තීරය ගත්තොත් විශේෂයෙන්ම මන්නාරමේ ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවලත් කඩින් කඩ වැස්සත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමා එම මුහුත් සීමාව තරමක රළු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසිවල තියෙන ස්වභාවය ගත්තම විශේෂයෙන්ම වැසි සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. මෙම තද බල ලෙස තියෙන වර්ෂාපතනයේ ඉදිරි දින කීපය තුළ බොහෝ විට 12-13 දක්වාම අඩු වැඩි වෙමින් පවතින ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ.